ජීවිතේට වසන්තය එනවා වසන්තය යනවා හැබැයි අපි දැනගන්න ඕනේ අපේ ජීවිතේට හැමදාමත් වසන්තය උදා කරලා තියාගන්න ඒ නිසා අපි අනාගතය අදම සැලසුම් කරන්නට ඕනේ මේ ගැන කියනකොට විශේෂයෙන්ම මතක් කරන්නට කාරණාවක් තියෙනවා ඔබ හැම කෙනෙක්ම දන්නවා මේ වෙලාවේදී ගෝලීය වසනක් විදිහට අපිට දකින්නට පුළුවන් ගෝලීය වසංගත තත්වයක් කොරෝනා කොවිඩ් 19 කියන මේ වෛරස් ආසාදනයත් එක්ක ගොඩක් දෙනෙක් මරණයටපත් වෙනවා රෝගීන් වෙලා සිටිනවා නැවත ඔවුන් සුව වෙනවා මේ කොහොම වුණත් අද වෙනකොට ලංකාවටත් මේ තත්ත්වය බලපාලා තියෙනවා අපි මාධ්‍ය මගින් නිරන්තරයෙන් දැනුවත් කරනවා රාජ්‍ය මගින් නිරන්තරයෙන් දැනුවත් කරනවා කොයිතරම් දැනුවත් කරත් මේ වසනෙන් ජය ගන්නට අනිවාර්යෙන්ම අපිට ඔබගේ සහාය අවශ්‍යයි. ඒ නිසා මේ වෙලාවේදී අපි හැම කෙනෙක්ම බුද්ධිමත්ව කටයුතු කරන්නට ඕනේ. අපි දකිනවා නිරන්තරයෙන්ම අද දවසේදී කොපමණ කරත් බස් රථවල ඕනතරම් සෙනඟ ඉන්නවා. ඒ හැම කෙනෙක්ම 100% තරම් ප්‍රමාණයක් තමයි මුඛ ආවරණයක් මාස්ක් එකක් පාවිච්චි කරනවා දකින්න. ඒ නිසා අපි හැම වෙලාවෙම කියන්නේ ඔබ රෝගී නොවෙන්නට පුළුවන්. හැබැයි ඔබට වගකීමක් තියෙනවා. ඔබේ ආදරණීය, ඔබේ පවුලේ අය, ඔබේ දෙමව්පියන්, ඔබේ දරුවන් මේ වසනෙන් ආරක්ෂා කරගන්නට. ඒ නිසා හැම විටම බුද්ධිමත්ව ක්‍රියා කරන්න මේ අභියෝගය මේ අපිට ජය ගන්නට. ඉතින් මේ මතක් කිරීමත් එක්කම අපි සිකුරාදා නුගසවනේ ඊළඟ විශේෂාංගයට යන්නට තමයි සූදානම් වෙලා තියෙන්නේ. මේ විශේෂාංගය ගැන කියනකොට මේක සෞඛ්‍යයට ඉතාමත්ම වැදගත් විශේෂාංගයක් කිව්වොත් නෙවෙයි අපි පසුගිය සතියේදී විශේෂ කෙනෙක් එක්ක කතා කරා මේ පිළිබඳව. ඇය හඳුනා දෙන්න මුලින්ම ඇය තමාෂා ජයසූරිය ඔබ අපිත් එක්ක ඉන්නවා. ඒත් එක්කම හංස අපිත් එක්ක ඉන්න අපි පොරොන්දු වුණා පසුගිය සතියේදී ඔබට ප්‍රායෝගිකව ඇක්‍රෝ යෝගා ව්‍යායාම කොයි විදිහටද නිවසේදී කරන්නේ ප්‍රගුණ කරන්නට ඕනේ කියලා දෙනවා කියලා. අයවන් තමාෂා. අයවන්. හරි. එහෙමනම් අද ඇක්‍රෝ යෝගා ගැන කතා කරනකොට අපිට විශේෂයෙන්ම කතා කරන්නට අපි එක්තරා කොටසකට සීමා වෙලා තියෙනවා. අපි ඒක ගැන හඳුනා දීලා මද කරන්න තියෙන ඒ ආසන ගැන කතා කරමු. ඔව් මම හිතුවා මේ වෙලාවේදී ලෝකයේ හැමදෙනාම කතාබහට ලක් කරන මාතෘකාව බවට පත් වෙලා තියෙන COVID-19 හෙවත් කොරෝනා වෛරසය පිළිබඳව. ඉතින් මේ රෝගයෙන් ආසාදන වෙලා සිටින ශ්‍රී ලාංකික වගේම ලෝකවාසී සියලු දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතරතුරම මම ලෑස්ති වෙන්නේ අද දවසේදී ඇක්‍රෝයෝගා අපේ මේ සෙග්මන්ට් එක හරහා ඕගලන්ට ඕගලන්ගේ ශරීරයේ අපර් බොඩි එක කොහොමද ශක්තිමත්ව ඒ වගේම ෆ්ලෙක්සිබල් එහෙම නැත්නම් නම්‍යශීලීව තියාගන්නේ කොහොමද කියන දේ ගැන කතාබහ කරන්න. ඉතින් මුලින්ම අපි දැනගන්නට ඕනේ අපේ ශරීරයේ කොටස් දෙකක අපිට බෙදන්න පුළුවන් ඒ තමයි අපර් බොඩි සහ ලෝවර් බොඩි කියලා. ඉතින් අපර් බොඩි එක ඔබ ශක්තිමත්ව නම්‍යශීලීව තියාගත්තොත් ඔබට අනිවාර්යයෙන්ම හැකියාව ලැබෙනවා ඔබේ ශරීරයේ ඉතාම ලස්සනට ඒ වගේම මිනිසුන්ගේ අවධානය දිනාගෙන ඒ වගේම හැමදෙනාගේම කතාබහට ලක් වෙලා ඔබට හරිම ලස්සන ෆ්ලෙක්සිබල් සිරුරක්නේ හිමි වෙලා තියෙන කියලා කතන්දරේ. එහෙම නැත්නම් ඒ කම්ප්ලිමන්ට් එක අහගන්න. ඉතින් ඊට කලින් මම ඔබට මතක් කිරීමක් කරන්නම් ඇක්‍රෝ යෝගා කියලා කියන්නේ හැම විටම තව කෙනෙක්ගේ ආධාරය ඇතුව අපි කරන ශරීර යෝග්‍යතාවයක්. ඉතින් මේක අපි කරනකොට හැම වෙලේම බේස් එක සහ ෆ්ලයර් කියලා කොටස් දෙකකට බෙදෙනවා. හැම වෙලේම පොළව මතු පිට පොළවට ආසන්නයේ සිටින චරිතය බේස් එක විදිහටත් පොළවෙන් ඉහළට යන කොටස ෆ්ලයර් විදිහටත් හඳුනනවා. ඉතින් අපර් බොඩි එකට කරන වර්ක්අවුට්ස් කරන්න කලින් මම සූදානම් වෙලා සිටිනවා හංසගේ උදව්ව ඇතුව එක පෝස් එකක් ඔයගලන්ට කරලා පෙන්නන්න. හේතුව තමයි බොහෝ දෙනාට අවබෝධයක් නැහැ මොකද්ද මේ ඇක්‍රෝ යෝගා කියන්නේ කියලා. හැබැයි මේ පෝස් එක කරාට පස්සේ ඔයගලන්ට අවබෝධයක් ලැබෙවි මොකක්ද මේ ඇක්‍රෝ යෝගා කියන්නේ කියලා. හැබැයි මම ඔබට මතක් කිරීමක් කරනවා මේ පෝස් එක ඔබ තනින් කරන්න එපා. හේතුව ඔබ බිග්ිනර් කෙනෙක් නම් ඔබට අනිවාර්යයෙන්ම ස්පොටර් කෙනෙක්. එහෙමත් නැත්නම් ඔබට මේක බලන්න කෙනෙක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඉතින් මම මේක කරලා පෙන්නන්නේ පුංචි අවබෝධයක් ගන්න මොකක්ද ඇක්‍රෝ යෝගා කියන්නේ කියන එකට සහ මේකෙන් ලැබෙන සතුට ඒ වගේම මේකෙන් ලැබෙන නම්‍යශීලීතාවය කොයි වගේද කියලා පෙන්නන්න. ඉතින් හංසගේ උදව් ඇතුව මම කරලා පෙන්නන්නම් මේ පෝස් එක මොකක්ද කියලා. මේ වෙලාවේදී මම තමයි බේස් එක විදියට ඉන්නේ. හංස තමයි ෆ්ලයර් විදියට ඉන්නේ. ඉතින් මෙන්න මේ විදියට අපිට ඒ වගේ පෝස් එකක් කරන්න පුළුවන්. ඉතින් බොහෝ දෙනාගේ පිළිගැනීමක් තියෙනවා කාන්තා පාර්ශවයට කොහොමද පිරිමි පාර්ශවය සමබර කිරීමේ හැකියාවක් තියෙනවද කියලා. ඉතින් ඒකට හොඳම උදාහරණයක් තමයි මම පෙන්වුවේ. ඉතින් තවත් වැඩි වෙලා ගන්න නැතුව මම පළවෙනි වර්ක්අවුට් එක කරලා පෙන්නන්න හංසගේ උදව් ඇතුව ඉදිරිපත් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. හංස ලෑස්තිලා ඉන්න අපිට පළවෙනි වර්ක්අවුට් එක කියලා දෙන්න. ඇක්‍රෝ යෝගවල තියෙන පෝස් එකක් තමයි මෙන්න මේ විදියට හිටියාම අපි මේ පෝස් එක නම් කරනවා කැට් පෝස් කියලා. ඉතින් මේ කැට් පෝස් එක ආධාරයෙන් ඔබේ ආම්ස් වලට, ඔබේ ෂෝල්ඩර්ස් වලට මෙන්න මේ වර්ක්අවුට් එක වැදගත් වෙයි. හැම වෙලේම ඔබේ අත ස්ට්‍රේට් තියාගෙන අනිත් අතේ කිහිල්ල ඇතුලෙන් අපි මේ විදියට අත වාර 10ක් 20ක් වගේ වාර ප්‍රමාණයක් ඔබට කරන්න පුළුවන්. අත් දෙකටම ඔබ වාර 10ක් වාර 20ක් වගේ ප්‍රමාණයක් ඔබට කරන්න හැකියාව තියෙනවා නම් මම හිතන්නේ ඔබට ප්‍රතිඵල භුක්ති විඳින්න පුළුවන්. ඔබේ ෂෝල්ඩර්ස් වල ඒ වගේම ඔබේ ආම්ස් ඔබට ශක්තිමත් කරගන්න හැකියාව ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි බාධා කිරීමක් කරනවා. දැන් මේ වගේ දෙයක් සාමාන්‍යයෙන් පටන් ගන්න කෙනෙක්ට වාර 10ක් වගේ කරාට කමක් නැහැ. නමුත් ඔහු ප්‍රවීණත්වයට පත් වෙනකොට සාමාන්‍යයෙන් වාර කොපමණ කරන්නට අවශ්‍යද? මම එකයි කිව්වේ වාර 10ත් 20ත් ප්‍රමාණය ඔබට බිගිනර් කෙනෙක් විදියටත් ඇඩ්වාන්ස් ලෙවල් එකේ ඉන්න කෙනෙකුටත් එක ප්‍රමාණවත් වෙනවා. හේතුව තමයි ඔබ මේක වැඩිපුර කරා කියලා ඔබට ප්‍රතිඵල වැඩියෙන් භුක්ති විඳින්න හැකියාවක් නැත්තිමත් නෑ තියෙනවා. හැබැයි ඔබට මේ වාර ගාන මේ කරන අපි කොටස් එක්ක, ඒ කියන්නේ දැන් මේ පෙන්නපු කැට් පෝස් එකේ ඉඳන් අපි දැන් තව පෝසස් හතරක් පෙන්නනවා. ඒ පෝසස් ටික ඔක්කොම එක දිගට කරනවා නම් තමයි වැඩි ප්‍රතිඵල අපිට භුක්ති විඳින්න හැකියාව ලැබෙන්නේ. ඉතින් අපි ඊළඟ පෝස් එකට යමු. ඔබට මතක තියෙනවා නම් ගිය වසරේ මගෙත් එක්ක එකතු වෙලා හිටිය. ඒ විශේෂ ප්‍රවෘත්තියත් එක්ක අපි නැවතත් අපේ විශේෂාංගයට යොමු වෙනවා. ඔව් නෙමෙයි අපි නැවතුනේ අපේ දෙවනි වර්ක්අවුට් එකෙන්. මම පුංචි මතක් කිරීමක් කරන්න කැමතියි. ඔබ නිරන්තරයෙන් සිකුරාදා නුගසෙවණත් එක්ක ගිය අවුරුද්දේ අපිත් එක්ක එකතු වෙලා හිටියානම් මේ අක්‍රයෝග කියන සෙග්මන්ට් එකත් එක්ක එකතු වෙලා හිටියානම් ඔබට මතකයි හංස ඊළඟට කරන්න හදන පෝස් එක. ඒ පෝස් එකෙන් කරන වර්ක්අවුට් එකක් ගැන තමයි දැන් මේ කරලා පෙන්වන්න සූදානම් වෙන්නේ. හැබැයි යම් හේකින් ඔබට ඒ ප්‍රෝග්‍රෑම්ස් අතපසු වුණා නම් පුංචි මතක් කිරීමක් කරන්න. කරන්න තියෙන පුංචි දෙයයි ඔයගලන්ට Facebook ඉන්නවා නම් ගිහිල්ලා සර්ච් කරන්න VITALIZD Vitalize කියන ෆෑන් page එක. ඒ page එකේ අපි දාලා තියෙනවා පසුගිය වැඩසටහන් වල අපි කරලා පෙන්නපු workouts ඒ වගේම poses පිළිබඳව. ඉතින් අමතක වෙච්ච මගේ අරිච්ච අයට තමයි ඒ දේ මතක් කරේ. ඉතින් අපි ඊළඟට මෙන්න මේ විදියට downward facing dog කියන pose එක තමයි මේ හංස ඉන්නේ. මේ pose එක ආධාරයෙන් ඕගොල්ලන්ගේ අපර් බොඩි එකට කොයි විදිහේ වර්ක්අවුට් එකක්ද කරන්න කියන එක දැන් හංස අපිට කරලා පෙන්නයි. මේ විදිහට ඉන්නවත් එක්කම මේ කකුල් ස්ට්‍රේට් මේ විදිහට අපි කරන්න ඕනේ. වාර 10ක් 20ක් වගේ වාර ප්‍රමාණයක් කකුල් දෙකටම ඔබට කරන්න හැකියාව තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබේ උදරයේ ප්‍රදේශයට ඒ වගේම ඔබේ ආම්ස් වලට ඔබේ ෂෝල්ඩර්ස් වලට ලොකු ප්‍රතිඵලයක් බලා ගන්නට පුළුවන් වෙයි. ඉතින් අපි ලෑස්ති වෙන්නේ ඊළඟට තුන්වෙනි පෝස් එක කරන්න යන්න. මේ පෝස් එක කාන්තා පාර්ශවයේ ඔබට ඉතාම විශේෂ එකක් වේවි. හේතුව තමයි ඔබ හරිම කැමති ඔබේ සිරුරේ මේ ඉන ප්‍රදේශය ටිකක් ලස්සනට තියාගන්න. ඉතින් මේ ඊළඟට කරන්න හදන පෝස් එක ගොඩාක් වැදගත් වෙනවා ඔබේ ඉන ප්‍රදේශය ලස්සන කරගන්න. සයිඩ් ටු සයිඩ් ප්ලෑන්ක් කියන පෝස් එක තමයි ඊළඟට හංස අපිට කරලා පෙන්නන්න හදන්නේ. ඉතින් මේකෙනුත් ඔයගලන්ගේ ඉන ප්‍රදේශය ඒ වගේම ඔබේ ෂෝල්ඩර්ස් වලට ලොකු ප්‍රතිඵලයක් භුක්ති විඳින්න පුළුවන් වෙනවා මේ පෝස් එක වාර 10ක් වාර 20ක් වගේ ප්‍රමාණයක් කරනවා නම් දවසකට. ඉතින් අත් දෙකටම ඔබ අනිවාර්යෙන් කරන්න ඕනේ. අද ලැබිලා තියෙන වෙලාවත් එක්ක අපි හංස ටිකක් වේලාසන ඉක්මනට කරලා පෙන්නමු. අපිට වෙලාව ලොකු බාධාවක් වෙලා නැහැ තමයි. ඒ නිසා අපිට වෙලාව අරගෙන මේ ටික හරියටම කරලා පෙන්නන්න පුළුවන්කම තියෙනවා. හරි. ඊළඟ පෝස් එකට යන්න කලින් මම මතක් කිරීමක් කරනවා. ඔබ එදිනෙදා ජීවිතයේ මේ දවස්වල නැතුණත් ඔබ දෛනික ජීවිතයේ ඔබ කාර්යබහුල චරිතයක් වෙන්නට පුළුවන්. ඔබේ ජීවිතයේ ඔබට පීඩා විඳින ලොකුම හේතුව ඔබේ මානසික ආතතිය වෙන්නට පුළුවන්. ඉතින් ආතතිය රිලීස් කරගන්න ආතතිය තුරන් කරගන්න අක්‍රයෝග හමුවේ ඔබට විශාල උදව්වක් වෙයි. ඒ වගේම ඔබට ප්‍රතිඵලයක් භුක්ති විඳින්න පුළුවන් වෙයි. මේ කියන මේ වර්ක්අවුට්ස් ඔබ එදිනදා ජීවිතේ විනාඩි 30ක් වගේ ප්‍රමාණයක් අරගෙන විනාඩි 30ක වගේ කාලයක් අරගෙන ඔබ කරන්න උත්සාහ කරන ඔබට අනිවාර්යයෙන්ම ඔබේ මානසික ආතතිය තුරන් කරගන්නට හැකියාව ලැබෙයි. ඉතින් හංස ලෑස්ති වෙලා ඉන්නවා ඊළඟ වර්ක්අවුට් එක කරන්න. ඔව්. තමයි ඒත් එක්ක මට ගැටලුවක් තියෙනවා. දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් අපි මේ කරන වර්ක්අවුට්ස් එක්ක මට තියෙනවා කොන්දේ අමාරුවක්. මම කොහොමද මේක කරන්නේ කියලා. අපි අපර් බොඩි එකට කරාට මේක ඒ වගේ ගැටලු වෙන්නත් පුළුවන්. එහෙම කෙනෙක්ට විසඳුමක් තියෙනවද? පැහැදිලිව. ඉතින් මම ඔබට ආරාධනා කරනවා නිමේෂය කිව්වා වගේ ඔබට ඔබේ දිනදා ජීවිතයේ ඔබේ ශරීරයේ අභ්‍යන්තරයේ හෝ ශරීරයේ පිටත ඔබට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් අක්‍රයෝග හරහා ඔබට උදව් කරන්න මම සූදානම්ෙන් සිටින හේතුව තමයි අක්‍රයෝග කියන්නේ මම පළවෙනි වැඩසටහනේ කිව්වා විදිහට ඇක්‍රොබැටික්ස් සහ යෝග කියන දෙකේම සම්මිශ්‍රණයක්. ඉතින් ඔබට මානසික වගේම අභ්‍යන්තර සුවයක් ලබා දෙන්නටත් මේ හරහා ඔබට මම උදව් කරනවා. සහ ඔබට මම මතක් කිරීමක් කරනවා ඔබට නිමිෂ කියපු විදිහට මේ බෙල්ලේ හෝ වේවා කොන්දේ හෝ වේවා ඔබට යම්කිසි රෝගයක් හරි ඔබට යම්කිසි ආබාධයක් අතුරුබාධයක් එහෙම තියෙනවා ඔබට මොකක් හරි කරදරයක් තියෙනවා නම් එමෙන් ඔබට කරන්න තියෙන්නේ අපි මේ කියලා දෙන දේවල් නිවසේ අත්හදා බලන්න. මොකද ඊටාම පුංචියට පටන් අරන් බිගින කෙනෙක්ගේ ඉඳන් ඇඩ්වාන්ස් ලෙවල් එකට එනකන් යන්නේ කොහොමද කියන එක මම ඔබට කියලා දෙනවා. ඉතින් ඊළඟට ලෑස්ති වෙලා ඉන්නේ අපේ ඊළඟ වර්ක්අවුට් එක කරලා පෙන්නන්න. මේක සාමාන්‍යයෙන් ජිම් යන කෙනෙක් නම් ඔබ හොඳටම දන්නවා push ups ගහන්නේ කොහොමද කියලා. හැබැයි කාන්තා පාර්ශවයේ ඔබට මම ලෑස්ති වෙලා ඉන්නවා අද දවසේ හංසගේ උදව්ව ඇතුව කොහොමද කාන්තා පාර්ශවයේ push ups ගහන්න කියන එක කියලා දෙනවා acro yoga හරහා. ඉතින් මේක gym යන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම දන්නවා. අපි දැන් බලමු හංසගේ උදව්ව ඇතුව කොහොමද මේක කරන්න කියලා. මේකෙනුත් ලොකු ඉෆෙක්ට් එකක් වෙනවා අපේ මානසික ආතතිය තුරන් කරගන්න. ඒ විතරක් නෙමෙයි අපේ අත් ඒ වගේම අපේ මේ මැනික් කටුව ප්‍රදේශ ගොඩක් ශක්තිමත් කරගන්න අපිට උදව් වෙනවා. ඉතින් පිරිමි පාර්ශවයේ කට්ටිය නැත්නම් මගේ තක තරහ වෙයි. මොකද ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම දන්නවා කොහොමද push ups ගහන්නේ කියලා gym යන කෙනෙක් නම්. ඉතින් මේක acro yoga වලටත් අනිවාර්යයෙන්ම අදාළ වෙනවා. පිරිමි කෙනෙක් නම් ටිකක් advance විදිහට මේක කරන්න පුළුවන්. ඉතාලම පහසුවෙන් ඕගලන්ට ගහන්න පුළුවන් ඇති කියලා මම හිතනවා. ඉතින් මේ විදිහට තමයි push ups ගහන්නේ. ඉතින් කාන්තාවකටත් මේ විදිහට කරන්න පුළුවන්කම තියෙනවා නම් අනිවාර්යයෙන්ම මම ඔබට ආරාධනා කරනවා. ඔබ මේක කරන්න ඔබට කරන්න හැකියාව තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔබට පුළුවන්කම ලැබෙවි. ඔබේ අත් ඒ වගේම ඔබේ shoulders ඉතාලම හොඳින් ශක්තිමත් කරගන්න. ඉතින් අද දවසේදී ලෑස්ති කරගෙන ආවිලා තියෙන අවසාන workout එකට තමයි දැන් මම ලෑස්ති වෙන්නේ හංසගේ උදව් ඇතුව කරන්න. ඉතින් හංස අපි කරලා පෙන්නමු මොකක්ද ඒක කියලා. ඉතින් planks ගැන ඔබ දන්නවා නම් මේ ඉන්නේ මේ වෙලාවේදී high plank කියන portion එකේ ඉතින් මේ plank කියන workout එක ආධාරයෙන් ඔබේ shoulders කොහොමද ශක්තිමත් කරගන්නේ කියලා හංස මේ වෙලාවේදී අපිට කරලා පෙන්නයි. මේක නම් කරන්නේ high plank shoulder tap කියලා. ඉතින් වාර 10ක් වාර 20ක් වගේ ප්‍රමාණයක් ඔබට කරන්නට හැකියාව තියෙනවා නම් ඔබේ දෑත් ඔබේ arms ඔබේ shoulders ඒ වගේම මේ upper body එක ශක්තිමත් කරගන්න හැකියාවක් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි මම ඔබට ඉතාම ආදරෙන් සහ ඉතාම උවමනාවෙන් මතක් කරනවා අපේ immune system එක තමයි මේ දවස්වල බොහෝ දෙනාට වැදගත් කාරණාවක් සහ බොහෝ දෙනා කතා බහ කරන්නේ. ඉතින් ඔබේ immune system එක ශක්තිමත් කරගන්නටත් acro yoga හරහා හැකියාව ලැබෙනවා. ඉතින් කරන්න තියෙන පුංචි දේ දවසේ ඔබ කොතරම් කාර්යබහුල පුද්ගලයෙක් වුණත් විනාඩි 30ක් වගේ පුංචි වෙලාවක් අරගෙන මේ වගේ සමතල පුෂ්ඨයකට ආදාරෙන් මම මේ කියලා දෙන දේවල් එදිනදා ජීවිතයට එකතු කරගන්න. ඔබ ඊටාම ඉක්මනින් ප්‍රතිඵලයක් භුක්ති විඳින්න කැමති කෙනෙක් නම් මේකෙන් ඉක්මන් ප්‍රතිඵලයක් නම් ලැබෙන්නේ නැහැ. හැබැයි ඔබට දිනපතාම ඔබේ ජීවිතයට විනාඩි 30ක වගේ කාල සීමාවක් එකතු කරගෙන acro yoga හරහා ඔබට හැකියාව ලැබෙනවා. ඔබට බරක් වෙලා තියෙන ඔබේ බර නැති කරගන්න. ඉතින් කරන්න තියෙන්නේ මුලින්ම මේ workouts වලට එන්න කලින් ඔබ ඔබේ බර කියලා තියාගන්න. ඊට පස්සේ මාසයක් වගේ කාලයක් එක දිගට මේ වර්ක්අවුට්ස් කරලා ඔබේ බර කියලා බලන්න. ඉතින් අනිවාර්යයෙන්ම පැහැදිලි වෙනසක් ලබාගෙනට ඔබට හැකියාව ලැබෙවි. ඉතින් නිමේෂ අද දවසේදී මම ලෑස්ති කරගෙන ආපු වර්ක්අවුට්ස් ඒ වගේම පෝස් එක කරලා ඉවරයි. මම හිතන්නේ තමන්ට ප්‍රශ්න තියෙනවද දායක? තව ප්‍රශ්න මට දැනට නෑ. මොකද අපි ඉන්න සතියේදී මේ සියලු දේවල් කතා කරන නිසා. හැබැයි ඔබට යම්කිසි ගැටලුවක් තිබෙනවා නම් තමාශට කතා කරන්න පුළුවන් මෙන්න මේ දුරකථන අංකයට 071 26 69 672 071 26 69 672 කියන දුරකථන වැරදි කිරීමක් කරන 076 071 නෙමෙයි සමාන 076 26 69 672 දුරකථන අංකය. එහෙමනම් අද දවසේදී මේ විශේෂ අංකයට ආවට තමාෂා බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. හංස ඔබටත් ස්තුතියි. ආයිබන් දෙදෙනාටම. ඒත් එක්කම මතක් කිරීමක් කරන්න තියෙනවා විශේෂයෙන්ම අද පස්වරු 6 සිට සඳුදා පෙරවරු 6 දක්වා මුළු දිවයිනටම බලපාන පරිදි ඇඳුර නීතිය බලපවත්වනවා ජනාධිපති කාර්යාලය නිවේදනය කරනවා. ඉතින් මේ වෙලාවේදී ඔබට මතක් කරන්නේ මේ ඔබේ ආරක්ෂාව වෙනුවෙන් කරන දෙයක්. ඒ නිසා හැම කෙනෙක්ම මේ සඳහා සූදානම් වෙන්න කියන මතක් කිරීමත් එක්ක අපි යනවා විරාමයකට.